සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යං බහුලං යම් බහුලං විහෙරති තේන තේන නීයාති ඉති ඒවං කෝ භන්තේ නිඝණ්ඨෝ නාත පුත්තෝ සාවකානං ධම්මං දේසේති ඉති පිංගතුනි මේ මිනිස් ආත්ම භාවයේ නැත්නම් මේ මිනිස් ජීවිතේ පැති ගණනාවක් තියෙනවා ඒ පැති සියල්ල ධර්මයෙන් තමයි අපි බලා ගන්න ඕනේ ධර්මයෙන් තමයි අපි ඒක කියව ගන්න ඕනේ මේ මිනිස් ජීවිතයේ ඔයත් කියවන්න උත්සාහවන්ත වුණොත් ඔයත් ඔයත්ම ක්‍රමේට එක්හසු කරගන්න උත්සාහවන්ත වුණොත් වැරද්දක්මයි සිද්ධ වෙන්නේ ඒ වැරද්ද සමහර වෙලාවට අපට මේ ජීවිතේ පෙනෙන්නේ නැති වෙන්න පුළුවන් සමහර කාරණා අපි හිතාගෙන ඉන්නවට වඩා ගොඩක් වෙනස්නේ කෙනෙක් හිතෙන්න පුළුවන් මේ ජීවිතේ මෙහෙමයි ගෙවෙන්න ඕනේ නිර්ණායක කිහිපයක් අපි මේ මනුස්ස ලෝකයට එද්දිම එක්කාසු වෙලා අපගේ මව් භාෂාව මේකයි අපගේ මව් රට මේකයි අපගේ ජාතිය මේකයි අපේ කුලය මේකයි අපේ ස්වභාවය මේකයි ආදී වශයෙන් අපි සමහර තීන්දු තීරණ වලට එක්කාසු වෙලා හැබැයි සමහර වෙලාවට ඔයත් තමාගේ හදවතින් විමර්ශනය කරොත් අතිශයම සැදැහැති උපාසිකාවක් අතිශයම සැදැහැති උපාසක මහත්මයෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්තියට එක්කාසු වෙච්ච තැනැත්තෙක්ගෙන් ඇහුවොත් එහෙම මේ උතුම්ම බිම කොහෙද ඒ කෙනා දෙන පිළිතුර තමයි මෙන්න මේ ධර්මයෙන් කියවගත්ත නිර්ණායකයන්ට එක්කාසු වෙලා මට උතුම් ස්ථාන හතරක් තියෙනවා ඒ තමයි තලෝකාග්‍ර වූ සාන්තිනායක බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානයේ උප්පත්ති චෛත්‍ය ඒ වගේම උන්වහන්සේ බුද්ධ රාජ්‍යය සාක්ෂාත් කරගත්ත ඒ විජයශ්‍රී බෝධිරාජාණන් වහන්සේ වැඩින් ස්ථානයේ බුද්ධ චෛත්‍ය ඒ වගේම ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ කරන්නේ දිච්ච ධම්ම චෛත්‍ය පිරිනුවම් පාන්නේ දිච්ච පරිනිබ්බාන චෛත්‍ය මේ හතර මගේ ජීවිතයේ උතුම්ම ස්ථාන හතරක් ඒ බිමක් වශයෙන් මම කැමති බිමක් තියනවා නම් බිමක් වශයෙන් මං ගරු කරන බිමක් තියනවා නම් මේ තහා මගේ හදවතේ ගෞරවයට පාත්‍ර වෙච්ච බිමක් නෑ එතකොට මේ භාෂාව ගැන කියද්දිත් සමහර වෙලාවට මේ පාලි භාෂාව බුද්ධං සරණං ගච්ඡාමි කියන මෙන්න මේ වචන ටික ඒ පාලි වචන ටික මට ශ්‍රේෂ්ඨයි මට උත්තමයි ඒ වචන වලින් මගේ භව ගමන සූපක් කරගන්න පුළුවන් ඒ වචන වලින් මන් නිරයෙන් ගැලවිලා යන්න මට පුළුවන් ඒ වචන වලින් මට සුගතියට එක්හස වෙන්න පුළුවන් එතකොට මේ භාෂාවක් කියන එක අපිට වැදගත් වෙන්නේ අපගේ පැවැත්මටයි බිමක් වැදගත් වෙන්නේ අපේ පැවැත්මටයි. ඉතින් අපට එක්හස වෙලා තියෙනවා මේ ලෝකෙන් උතුම් රට අපි පෙදිච්ච රටයි උතුම් භාෂාව අපේ භාෂාව ඒවයි විදිහට තියාගන්න. නමුත් තවංක හෘදයෙන් මේ බණ අහන ඇත්තෝ මෘදුව විවෘත මනසින් කල්පනා කරගත්තෝ තින් ඔයත්තුන්ට ඒ භාෂාවට වඩා සමහර වෙලාවට හෘදයාංගම භාෂාවක් මේ බුද්ධ වචන
ඒ පිරිට් ටික එක වටිනවා. හැබැයි මේක ආගන්තුක භාවයක් පෙන්වන්නේ නැහැ. මේවා සමහර වෙලාවට පටල ගන්න එපා. ඔයත්තුන්ගේ යන ක්‍රමයේ මේවා අවදි වෙලා බලන්න ගිහින් අවුල් හදා ගන්න එපා. එක තැනකදී කක්කුට්ටෙක් මේ හැකරැල්ලෙක් එක්ක සාකච්ඡාවක් කරාලු. ඉතින් කක්කුට්ටට තියෙන අඬු ස්වල්පයයිනේ. අනේ යාළුවේ, මට මේ අඬු කීපයක්නේ තියෙන්නේ. ඉතින් ඒවත් සමහර වෙලාවට තියද්දි පැටලෙනවා. මම වැටෙන්න යනවා. එක පෙලකට කකුල් සිය ගාණක් ඔයාගේ තියෙනවා. ඉතින් ওই විදියට ওই තියෙන පෙලේ කොහොමද වරද්දන්න නැතුව කකුල් පැටලෙන්නේ නැතුව ඔයත් කකුල් දෙක තියෙද්දි පැටලිලා කොච්චරවත් වැටෙනවා. පැටලෙන්නේ නැතුව කොහොමද මේ ගමන දිගට ගෙනියන්නේ? ඉතින් ඒ වචන ටික ඇහුවත් සමගම අර හැකරැල්ලට ගමන් කරන්න බැරි වෙලා ගියලු. ඒකට හේතුව තමයි හැකරැල්ල හිතන්නේ නැතුව ඒ කකුල් තාලෙට පිළිවෙලට තියාගෙන ගියා. ඉතින් මේ හිතලා තියන්න ගියාට පස්සේ කකුල් පැටලෙන්න ගත්ත කියනවා. ඉතින් මෙන්න මේ ස්වභාවයට ගලප ගන්න එපා. එහෙම ගැලපුවොත් එහෙම ඔයත්ොත් පැටලෙවි. එනිසා පිංගතුනි මේ ධර්මයෙන් තමන්ගේ ජීවිතය කියව ගන්න. ඒ ධර්මයෙන් කියව ගනිද්දි තමන්ට මධ්‍යස්ථ මතයකට, ධර්මකාමී මතයකට එන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ අදහස් අපේ හදවතට එක්කාසු වෙලා අපේ ජීවිතය නීරස වෙන්න පුළුවන්. මොකද්ද මේ ගමන? මොකද්ද මේ ජීවිතය? මොනවද අපි මේ කළේ? මොකද්ද අපි කළේ උත්තේ කියලා දැනෙන්න පුළුවන්. හැබැයි අතීතයේ තිරිසංගත සතුන් පවා තමාගේ ආත්මයට අර්ථ එක්කාසු කරගත්ත විදිහ හරි පුදුමයි. එක තැනකදී ඒ තරුණ ගිරවෙක් හැල් කෙතකට බැහැලා රිසි ලෙස ආහාර අරගෙන නැවත තමාට ඔසවන්න පුළුවන් ප්‍රමාණය ආහාර ප්‍රමාණයක් අරගෙන ඡන්දය දුනා. කෙතකොරටු ආරක්ෂා කරන ගොවි මහත්තුරු ඒ කුඹුරු අයිතිකරට දැනුම් දෙන්න දුනානේ, ස්වාමීනි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් කියනවා, මේ කුරුළු පාළුව කුරුළු රෑන එක්හාසි වෙලා ඒ කුරුළු පාළුවෙන් ප්‍රයෝජන ගත්තාට කමක් නැහැ. හෙවත් නැත්තම් හැල් කෙතටම එක්හාසි වෙලා ප්‍රයෝජන ගත්තට කමක් නැහැ. හැබැයි නරක වැඩක් තියෙනවා. ඒ නරක වැඩේ තමයි කාලා නැවත අරගෙනත් යනවා. මේක හොඳ නැහැ. මේ එක ගිරවෙක්ගේ දඩබ්බරකමක් මේ විදියට පවතිනවා කියලා දැනුම් දෙන්න දුනා. ඊට පස්සේ අවවාද අනුශාසනා වුණේ කොහොම හරි ඒ ගිරව අල්ලගන්න. දවසක මේ ගිරවව අල්ලගන්නවා, සාකච්ඡා කරනවා. ඒ නුඹ මේ පක්ෂීන් අතර රතු හොටයක් තියෙන කොළ පැහැයෙන් සමන්නාගත නුඹට අමුතු ස්වභාවයක්ද තියෙන්නේ? නුඹගේ බඩගින්න උඹට දරාගන්න බැරිද? වෙන සතුන් ආහාර අරගෙන රිසෙලෙස යනවා. ඒ සත්වයන්ගේ තියෙන චාරිත්‍ය ධර්මතා තියෙනවා. පක්ෂීගේ ජීවන රටාව භික්ෂුවට උරුම කරලා තියෙනවා. ඒ පක්ෂියා ගහකට වැහුවා නම් ඒ බඩ පුරව ගන්නවා. ඊට පස්සේ ගහේ අපේක්ෂාවක් නැතුව පියාපත් බර පමණයි තියෙන්නේ. සටහනකුත් නැහැ. අහසේ සටහනක් නොතියාම යන්න යනවා. භික්ෂු ජීවිතයත් මේ පියාපත් බර වගේම තුන් සිවුර පාත්‍රයේ බර දරාගන්න, ඒ දායක කුලයකට ඇලෙන්න එපා, පිය සටහන් තියන්න එපා, ඒ වගේම ඒ පරිහරණය කරපු භෝජනයන් කෙරෙහි නැවත හිතක් පවත්වන්න නැතුවම යන්න කිව්වා. ඉතින් මේ පක්ෂයේගේ ආවේනික ධර්මතා තියෙන ඒ සියල්ල ඔබ කඩ කරනවා. ඔබට අමුතු උදරයක්ද තියෙන්නේ? ඔබට නිතර බඩගිනි එනවද? ඒ උදරය නිසා ඔබ පාලනයකින් තොර වෙලාද? මේ බලන්න අහන ප්‍රශ්න ටික. එහෙමත් නැත්තම් මේ බම්මුණ විනාශ කරන්න ඕන, මොහුගේ කෙතකොරටු විනාශ කරන්න ඕන කියලා වෛරී හැඟීමක් එක්ක පලිගැනීමක් තියෙනවද? මොකද්ද මේ හේතුව කියලා ඒ ගිර වගෙන් විමසන්නේ දුනා. ඉතින් ගිරවා ලස්සන උත්තර ටිකක් දෙනවා. නෑ, මම කාගේම පලිගන්න නෙවෙයි.
මං කාටවත් රිද්දන්නත් නෙවේ. මගේ අමුතු උදරයක් නෑ නිතර බඩගින්නෙන් පෙළෙන. මං බඩජාරියෙකුත් නෙවේ. මං මේ හැල්වී කරල් ස්වල්පයක් ගෙනියන්නේ එක හේතුවකට. ඒ තමයි ගත්ත ණයක් තියෙනවා. ඒ ණයට ගෙවන්න ඕන. ඒ වගේම මමත් අනාගත පැවැත්මට ණය ටිකක් දෙන්න ඕන. ඒ වගේම නිධානයකුත් ඇති කරගන්න ඕන. මේ ගිරවගෙන් අහන්න යදුනා දීර්ඝ සාකච්ඡා මේ බමුණා. ඇයි ඔබට ගබඩා තියෙනවද? ඔබ මේ යම්කිසි ගබඩා ටිකක් හදාගෙන මේ වීටික අරංගිල ගබඩාවගේ තැම්පක් කරනවාද කියලා. ඉතින් මෙන්න මේ පිළිතුරු තුන අර බමුණට තේරුන්නේ. ඒ බමුණ විමසන්න යදුනා, පින්වත් ගිරාපෝත්තකයාණෙනි, ඔබ සුභාසිතයක් කියන බව පේනවා. ඔබ තමන්ට නෙවෙයි මේවා ගෙනියන්නේ කියලා දැනෙනවා. මේක හේතුව කියන්න, තෝරලා දෙන්න, සුද්ද කරලා දෙන්න. ඊට පස්සේ තමයි මේ ගිරව දැනුම් දෙන්නේ. අනේ බමුණානෙනි, මගේ අම්මා තාත්තා මහලුයි, වයසයි, ඇස් පේන්නේ නැහැ, රිසි ලෙස අහසේ සැරිසරන්න පුළුවන් කමක් නැහෙනි. ඉතින් මෙන්න මේ මව් දෙමාපියෝ පෝෂණය කිරීම අපේ යුතුකමක්. ඇත්තෝ අපට ණයක් දුන්නේ, මේ ජීවිතේ ණයක්. ඇත්තෝන්ගේ ජීවිතේ පරිත්‍යාග කරා සමහර වෙලාවට ගිරවේ කිරිබුන්නේ නේ. එතකොට මේ මිනිස් ආත්මභාවයේ වරණං වද්දී ඊට වැඩිය විශේෂයි, අතිශයින් විශේෂයි. මේ විශේෂතාවයක් නැතුව තුඩින් ආහාර ගෙනවිත් මේ තුඩින් කවපු මේ ගිරවගේ චින්තනය අපි ඒ මවගේ ඇකේ, මවගේ ශරීරය ආහාර වශයෙන් චූටි කාලේ පරිහරණය කරන්න දුනා. ඒ රුධිරය වේවා, කිරි වේවා, ඒ සියල්ල මවගේ ආත්මභාවය, මවගේ ශරීරය තමයි අපි ආහාර වශයෙන් පරිහරණය කරන්න දුනේ. ආගන්තුක ආහාර අපට පස්සේ එකසුනේ. මව් ආහාරයෙන් තමයි අපි සැනසුනේ. හිත පුරෝගත්තේ මව් ආහාරේ, බඩ පුරෝගත්තේ මව් ආහාරේ, ඒ වගේම සෙනෙහවන්තකම ඇති කරගත්තේ මව් ආහාරයෙන්. මව ආහාර වශයෙන් චූටි කාලේ අපි පරිහරණය කරන්න දුනා. හැබැයි මේ ගිරා තුඩ ආගන්තුක ආහාරයක් තමයි මේ පැටවුන්ට එක්කාසු කරේ. ඉතින් ඒක මේ සාලකේ ධාරි නැත්නම් මේ ගිරව දකින්නේ අපට ණයක් දුන්නේ අම්මා තාත්තා. ඒ ණය පේවන්න ඕන. ඒ ණය ගෙවන්න ඕන. ඒ සතෙක් ඒ විදියට හිතනවා නම් මිනිස් දරුවෝ කොයි විදියටද අපි මේකේ ගාන හදාගන්න ඕනේ? ඒ ගණන් හැදීම හොඳයි. ඔයත්තු මල් වගේ මේ චූටි වයසට කොච්චර ලස්සරට හිතනවාද, මම නම් මෙහෙමයි අම්මට සලකන්නේ, මම නම් මෙහෙමයි තාත්තට සලකන්නේ, මේ කළ උපකාරවලට මම මේ විදිහට ප්‍රතිඋපකාර දක්වනවා කියලා හොඳට හිතනවා, නැවත හිතනවා, විශේෂයෙන් හිතනවා. හිතට ප්‍රතිබද්ධයි එක්කහසුයි. හැබැයි එහෙම එක්කහසු කරාට ඒ ළමා ලෝකයේ වෙනස් වීමත් සමග ඔයත්තෝ ඒවා මකලා දාලා වගේ වගක් නැහැ. ඊට පස්සේ බාහිර ධර්මතා ගොඩක් ඔයත්තෝ එක්කහසු කරගෙනනේ. මේවා එක්කහසු කරන්න එපා. නැවත ඒ අතීතයට යන්න. ඒ චූටි කාලේ දක්කපු සෙනෙහවන්ත භාවය, දක්කපු පිහිට පිළිසරණ ආරක්ෂාව රැකවරණේ, මෙන්න මේවා නැවත හදවතේ උපදව ගන්න. එහෙම උපදව ගනිද්දී ඒකෙන් වැරද්දක් සිද්ධ වෙන්නේ. ඉතින් මේ ගත්ත ණය ජීවිතයේ ණයට දුන්නා දෝ කියලා මේ ගිරවා හිතාගත්තා. ඒ වගේම ජීවිතයට ගොඩක් බොහෝ උපකාර කරා කියලා හිතාගත්තා. ඒ උපකාරයන්ට ප්‍රතිඋපකාර දැක්වීම ණය ගෙවීමක් වශයෙන් දැකගත්තා. මෙන්න ජීවන ගමන. ඊට පස්සේ තමන්ගේ පැටව පෝෂණය කරා. කියන්නේ මේ ගිරා පච්චි තමන්ගේ අම්මා තාත්තා පෝෂණය කරපු එක ණයෙන් නිදහස් වීමක් විදියට දැක්කා. තමන්ගේ දරුවෝ පෝෂණය කිරීම ණයට දෙනවා. ඒ කියන්නේ අනාගතයේ තමනුත් මේ වයසට එනවා. ඒ වයසට ආවට පස්සේ තමන්ගේ දරුවන්ගෙන් තමන් සැලකුම් ගන්න ඕන. මෙන්න මේකට
ණයට දෙනවා නැත්තම් තමන්ගේ දරුවන්ට සලකනවා කියන එක මේ බමුණට දැනුම් දුන්නේ ණයට දෙනවා කියලා. ඔයත් ණයට දෙනවා විතරයි, ගත්ත ණය ගෙවන්නේ නැහැ. ඒ කියන්නේ ඔයත් දරුවන්ට සලකනවා විතරයි, දෙමාපියොන්ට සැලකීම චුට්ටක් මන්දෝසාහි අඩුයි. එතකොට අපි දැනගන්න ඕන ගත්ත ණය ගෙවන්නත් මත්තට ණය දෙන්නත් මේ දෙක මව් දෙමාපියන්ට සහ දුවදරුවන්ට එක්හාසු කරපු මේ ගිරවා නැවත අනාගතයට නිදහන් කරනවා කියලා දැනුම් දුන්නා. තවත් ඉන්නවා එහෙම අසරණ ගිරව්, තවත් ඉන්නවා ආහාරයෙන් ජීවත් වෙන්න බැරි, ගවේෂණය කරන්න බැරි, හොයාගන්න බැරි සතුන්. මෙන්න මේ සතුන්ටත් ස්වල්පයක් ලැබලා දෙනවා. ඒ මත්තට නිධානයක් කරනවා කියන්නේ පින් නිධානයක්. මෙන්න මේවා හරි සුන්දරයි. ආනන්ද ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා කියන එක සමහර වෙලාවට ත්‍රිපිටකේ සටහන් ඉන්නේ එහෙම නෙවෙයි. ඒකට යම් එක්හස්වාස් සිද්ධ කරනවා. මහා ධනපතියෙක් දුගී පැල්පත් ගානේ කහවණු දහසක් කහවණු පොදි එක ගෙදරක එක බැගින් තැම්පත් කර කර යනවා වගේ උදෑසන කාලේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වැඩි. ඒ හැම ගෙදරකම බත් පිඩ පිඩ ගත්තා කියන්නේ හැම නිවසකටම පුණ්‍ය නිධාන තැම්පත් කර කර ගියා. කොච්චර සුන්දරද! ඔයත්තෝ භික්ෂුව පිණිසුගා වඩිනවා කියන එක දකින් ඒ විදිහට. හැබැයි ත්‍රිපිටකධාරී මහා රහතන් වහන්සේලා, සංගීතකාරක මහා රහතන් වහන්සේලා, අටුවාචාරීන් වහන්සේලා එක දැක්කේ හරියට මහා ධනපතියෙක් දුප්පත් නිවාසවලට රන් කහවණු පොදි පොදි තැම්පත් කර කර තැම්පත් කර කර ගියා වගේ. මෙන්න මේකයි සුන්දරත්වය. ඒ කියන්නේ මේ තමන්ගෙන් ගැලවෙනවා කියන එක නෙවෙයි ප්‍රශ්නේ. ඒ ගැලවීමේ අර්ථය හිතන්න. ඔයත් මුදල් වියදම් කරනවා, මමට වේවා දරුවන්ට වේවා. හැබැයි ඒ සංඥාවත් එක්ක මේ මව, මේ දරු, මේ අසල්වාසී, මේ බිරිඳ, මේ පිට ඇත්තු, මේ සංඥාවත් එක්ක ප්‍රශ්න එක්කසු වුණාට තමන් කෑවේ නැත්තම් ඒ මුදල අනුන්නම් ප්‍රයෝජනයට ගත්තේ තමන්ගෙන් පිට වුණා කියන එක තමයි තමන්ට හිතාගන්න තියෙන්නේ. එතකොට මේ විශේෂ තිරිසංගත ආත්ම භාවයන් තුළ වාසය කරපු මහා බෝසතාණන් වහන්සේ මිනිස් ආත්මයට අර්ථ වගුරුවන හැටි, අර්ථයන් එක්හසු කරගන්න හැටි දේශනා කරන්න දුනා. මේ දේශනාවන් තුළ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ගවේෂණය කරන්න ඕන, විමර්ශනය කරන්න ඕන, පරිවිමර්ශනයක යෙදෙන්න ඕන. ඒ ගවේෂණය කරද්දී එක තැනකදී විගාමිනී සංගුත්තේ ප්‍රථම වර්ගයේ සටහන් වෙනවා, තුලෝකාග්‍රු භාග්‍යතුන් වහන්සේ විමසීම් කරනවා, ගාමිනිය ඔබගේ ශාත්‍රුන් වහන්සේ නැත්නම් මේ අන්‍ය කෙනෙක්ගේ ශිෂ්‍යෙක් නිඝණ්ඨගේ ගෝලයෙක් මේ නිඝණ්ඨ නාථපුත්‍රයෝ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කරන්නේ කොහොමද? ඒ වෙලාවේ දැනුම් දෙනවා යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතය කරයිද ඒ සියලුම දෙනා පායට යනවා, යම් කිසි කෙනෙක් හොරකම් කරයිද ඒ හැම දෙනාම අපායට යනවා, නිරයට යනවා, යම් කෙනෙක් මේ පන්සිල් කඩයිද ඒ බහුල කොට. මෙන්න මේ කොට්ටාසේ තමයි අපි ධර්ම දේශනාවට මාතෘකා කරන්න යෙදුනේ. යම් බහුලං විහෙරති තේන තේන නීයාතීති ඒවංකෝ භන්තේ නිගණ්ඨෝ නාථපුත්තෝ ශාවකානං ධම්මං දේශේති. ස්වාමිනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ නිගණ්ඨ නාථපුත්‍රයෝ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කරන්නේ මේ බහුල බහුල වශයෙන් මේ විදිහට ප්‍රාණඝාතාදී පව්කම් කරනවා නම් ඒ කෙනා නිරේත යනවා, අපායට යනවා. ඉතින් ඊට පස්සේ තලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ මේ අපි හිතන්නේ නැති කාරණා ටිකක් සමහර වෙලාවට මේ මව් දෙමාපියොත් මේ සංඥාවේ ඉන්නවා. ප්‍රාණඝාතයේ බොහෝ කොට කරනවා නම්, ඒ වගේම මත්ද්‍රව්‍ය බොහෝ කොට පරිහරණය කරනවා නම් මෙන්න මේ පිරිස නිරේත යනවා, අපායට යනවා. ඉතින් මේ තථාගතයන්න් වහන්සේ දේශනා කරනවා
මෙන්න මේ ස්වභාවය මේ විදිහටම වෙනවනම් හරි පුදුමයිනේ. ගාමිණිය යමක් බහුලකොට සිද්ධ කරනවා නම් එයින් ඒ කටයුතු වලට පමුණුවනවා නම් මෙසේ ස්වභාවයෙන් යුත් මේ වචනය අත්තරින් නැත්තං ඒ කෙනානං අපායට යනවා, නිරේට යනවා. මෙනි මේ විදිහට මේ මිත්‍යා දෘෂ්ටියක් මේ වචනය, ඒ මිත්‍යා දෘෂ්ටික වචනයත් නොහැරීම ඒ කෙනාට නිරය සම්පාදනය කරනවා, තිරිසන් ලෝකයේ එක්කහසු කරනවා කියන එක දේශනා කරන්න දුනා. එහෙමනම් පින්තුනි, මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ධර්මාධිකරණය, ධර්මයේ ක්‍රමය ඔය ඇත්තෝ බොහොම නුවණින් සියුම්ව දැන කියා ගන්න ඕන, වටහා ගන්න ඕන. තුලෝකාග්‍ර වූ සාන්ත නායක බුදුරජාණන් වහන්සේ මේවට හේතු උපදවනවා. කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් ඒ කෙනාගේ ජීවිතය දෙකට බෙදාගත්තොත් ඒ කෙනා ප්‍රාණඝාතය කරන කාලයේද වැඩි, ප්‍රාණඝාතය නොකරන කාලයේද වැඩි? කෙනෙක් බොරු කියනවා නම් ඒ කෙනාගේ ජීවිත කාලයේ බොරු කියන කාලයේද වැඩි, බොරු නොකියන කාලයේද වැඩි? මේ විදිහට මෙනෙහි කරලා බලන්න, කෙනෙක් වැරදි කරනවා නම් ඒ වැරදි කරන කෙනා වැරදි කරන කාලයට වඩා වැරදි නොකරන කාලයේ වැඩි. නිගණ්ඨනාථපුත්තෝ යමක් බහුල වශයෙන් කරනවා නම් ඒ බහුලව කරන කෙනා, ඒ බහුලව ප්‍රාණඝාතය කිරීමේ හේතුවෙන් නිරයට යනවා කියලා කියනවා නම් නැත්තම් බහුලව කරන මේ කටයුත්ත නිසා එයාට ඒ වගේ විපාක විඳින්න සිද්ධ වෙනවා නම් බහුලව කරන්නේ ප්‍රාණඝාතය නොකරන එක, බහුල වශයෙන් සිද්ධ කරන්නේ බොරු නොකියන එක. එහෙනම් ඒ වචනයත් එක්ක කිසි කෙනෙක් අපායට යන්න බෑ. එහෙනම් පින්වතුනි, මේ ධර්මයේ එක්කාසු කටයුතු, ජීවිතයට ගලපිය යුතු ක්‍රමය ඔයත් දකින ක්‍රමයට වඩා වෙනස්. මෙන්න මේවා අපි තේරුම් ගත්තේ නැති නිසා තමයි මේ ධර්මයේ පැටලෙන ගතියක් තියෙන්නේ. ඊට පස්සේ මේ කාරණාවට සමහර වෙලාවට එක්කහසු කරලා කිව්වහම කෙනෙක් සතුටටපත් වෙනවා. දැන් මේක වැරදි විදිහට ගලපලා කිව්වොත් එහෙම, කෙනෙක් කිව්වොත් ඔයත් ජීවත් වෙන ජීවිතේ සතුට වෙන්න, අපි ජීවිතේ ප්‍රාණඝාතය කරන කාලේ අඩුයි, ප්‍රාණඝාතය නොකරන කාලේ වැඩි, අපි ජීවිතේ බොරු කියන කාලේ අඩුයි, බොරුණු කියන කාලේ වැඩි. මෙන්න මේ නිසා අපිට වාසනාවන්ත ජීවිතයක් එක්කාස වෙලා තියෙන්නේ. අපි කාමයේ වරදව හැසිරෙන කාලේ අඩුයි, ඒ වගේම කාමයේ වරදව හැසිරෙන්නේ නැති කාලේ වැඩිනේ. ඒ නිසා අපේ ජීවිතේ වාසනාවන්තයි. අපි සුගතියට යනවා. මේ පුංචි පුංචි පව්කම් ගැන තැවෙන්න එපා, මෙනෙහි කරන්න එපා කියලා මෙහෙම කෙනෙක් කිව්වොත් එම ඔයත් අහුවෙනවා. එතකොට ඒ ධර්මයේ නිගණ්ඨගේ ධර්මයට ගැළපී යන එක හසු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න දුන ඒ සිත ඒ එක්කහසු අත්හැරේ නැත්තම් කෙනෙක්ගේ ජීවිතයේ ගරිහා කටයුතු විදිහ සාන්ත නායක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න දුන ඒව හරි පුදුමයි පින්වතුනි. ඒ ජීවිතයේ බෙදි බෙදී යන විදිහ, ඔයත්තුන්ගේ ජීවිතයේ මේ එක කොටසකට අයිති අපි ගලපන්න ඕනේ අපට ඕන හැටියට නෙවෙයි. මේවා ටිකක් ගැඹුරු වෙන්න පුළුවන් පින්වතුනි. නමුත් අපි සතර සතිපට්ඨානයන් පුරුදු කරන්න හිතනවා නම්, ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘති ඥාන වශයෙන් පරිවර්ත තුනකින් ආකාර 12කින් අපි අවබෝධ කරගන්න හිතනවා නම් මේ ගැඹුරු දහම් අහන්න ඕන. ඒවා තේරුම් ගන්න පුළුවන්. තේරෙන්නේ නැත්තේ නෑ පින්වතුනි. ඉතින් මේ ටිකවත් තේරෙන්නේ නැතිනම් අපි කොහොමද ඉදිරියට ගමන් කරන්නේ? එනිසා ඔයත් ඕහිත සෝතෝ ධම්මං සුනාති මේ දේශම යමාගෙන මේ කාරණා ටික අහගන්න කාලෙන් කාලයට විශේෂ විශේෂ ප්‍රවණතා එනවා. ඒ ප්‍රවණතා එක්ක ගැළපි ගැළපි ඔයත් ජීවිතය යනවා. ඊට පස්සේ ඔයත් කියනවා ශෝක් බන. මතක හිටින්න බන ටිකක් කිව්වා. හැබැයි මතකයන් අපේ කෙලෙස් ධර්මයන් කොච්චර සංසිඳවනවද, ඌපසමනය කරනවද, නැති කරලා දානවද කියලාත් මෙනෙහි කරන්න ඕන. පිංගතුනි, මේ ජීවිතයේ
තථාගතයන් වහන්සේ බොහොම ලස්සනට තෝරලා දෙනවා. ඒ තරම් මිනිස් ජීවිතයක් තෝරන්න මේ විශ්වයේ කිසි කෙනෙක්ට බෑ. කෙස් ගහේ ඉඳලා මේ වෙන වෙනම මේ වගේ ස්වභාවය දේශනා කරන්න දුනා. ඉතින් මේ කෙනෙක්ගේ නිර්ණායක තව කෙනෙක්ට ගැළපෙද්දී මා බබ්බතාය රූපාය මගේ දෘෂ්ටියට ඒ කියමන ගැළපෙනවා, මට සහනයක් ලැබුණා, මගේ හිත තැම්පත් වුණා කියලා එතනින් එක්හස වෙන්න බැරිකමක් නැහැ. වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ කුමාර කස්සප මාතාව දේවදත්ත ස්වාමීන් වහන්සේගේ සංග පිරිසට එක්හස වුණා. ඊට පස්සේ ප්‍රශ්නයක් අටගත්තාට පස්සේ දේවදත්ත ස්වාමීන් වහන්සේක විසර්ජනය කරන්න විමසන්න යෙදුනේ ඒ තැනැත්තේ චුත කරවලා. තමන්ගේ පිරිසේ බඩදරු මෙහෙණින් වහන්සේ නමක් ඉන්නවා කියන ආරංචිය සම්මුඛ වීමත් සමග බිය වුණා, තැතිගත්තා, සිවුරු අරවලා යවන්න කිව්වා. එහෙම තමයි ඇත්තෝ කලබලේ ප්‍රශ්න විසඳන්නේ. නමුත් තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ උදෙසා තමයි ඒ මාතාව බුද්ධ ශාසනයට එක්කාසුනේ. ඒ කුමාර කස්සප මාතාව අඬ අඬා කිව්වා, මම ඔබලා වෙනුවෙන් නෙවෙයි මහණුනේ, මම තථාගතයන් වහන්සේ වෙනුවෙන් මහණුනේ, මං තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේව තමයි විශ්වාස කරේ, ඕගොල්ලෝ නෙවෙයි මං විශ්වාස කරේ, එනිසා මාව නසන්න එපා, මාව විනාශ කරන්න එපා, මාව මරන්න එපා. මේ ශාසනේ අරියත් දජේ ගැලවීම මැරීමක් විනාශයක් විදිහටයි ඒ මාතාව දැක්කේ. ඊට පස්සේ එහෙමනම් ඔබ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නම් මහණුනේ, ඔබ එතෙන්න යන්න. එතකොට මේ වැරදිච්ච ජීවිත කුණුගඩුවල් ඔක්කොම තථාගතයන් වහන්සේ ළඟටයි සම්මුඛුනේ, එක්කාසුනේ. ඒ හොඳ ජීවිත හරි ජීවිත නැත්තම් මේ ප්‍රසස්තියයි සමාජයේ සම්මත ජීවිත එක්කාසු කරගන්න මේ සාත්‍රුත්වයක් නැති අඩු පිරිස බොහොම දක්ෂ වුණා, සමර්ථ වුණා. ඒවට ලස්සනට ඇම දැම්මා. ඊට පස්සේ ඇත්ත කිව්ව, අහවල් ශ්‍රේෂ්ඨයත් අපි ළඟට එනවා, අහවල් උත්තමයක් නැත්ත අහවල් පිළිගත්ත කෙනත් අපේ මේ ශ්‍රාවකෙක්, අපේ බණ අහන කෙනෙක්. එහවල් මේ නළුවා, අහවල් ඇමතිතුමා, මෙන්න මේ විදිහට ඒගොල්ලොන්ගෙන් මේ අය නම හදාගත්තා. අතීතෙත් උනේ එහෙමමයි, වර්තමානයේ වෙන්නෙත් එහෙමමයි, අනාගතයේ ඒක විදිහට වේවි. ඉතින් පින්තුනි, අපිට බැරි තැනක් වුණාම, අපි අපහසුතාවයට පත් වුණාම, අපිට වැරදුනාම අපි නැවත ඒ ධර්මයේ මූලස්ථානයට එනවා. ඔයත් වහලා ඇති ඔය ඉසපණු වැකිච්ච බල්ලා වගේ කියලා මේ සමාජ වහරේ කියමනක් තියෙනවා. ඒකට හේතුවත් මෙන්න මේ ක්‍රමය. වැරදුනාම තමයි ගෙදර මතක් වෙන්නේ, ගෙදර අයිතිකාරයෝ මේ බල්ලෙක් හදනවා. ඒ බලු මේ අයිතිකාරයෝගේ වචන ඉක්මවා යමින් ගම පුරා ඇවිදිනවා. එන්නේ නැහැ පලාතකට. එයත්තුන්ගේ කාල පරිච්ඡේදේ තියෙනවා, ගම ආශ්‍රය කරන්න ඕන කාල. ඒ කාලයට තමන්ගේ නිවස ගැන වගේ වගක් නැහැ, ගෙදර ගැන වගේ වගක් නැහැ. ඒ ගෙදර තමාට සෙනෙහ දක්වපු දුවාදරුවෝ මිනිස්සු ඉන්නවා, ස්වාමි පාර්ශවයේ ඉන්නවා කියලා මේ බලුවට ගානක් නැහැ. තමන්ගේ මේ අනිත් බල්ලොත් එක්ක, අනිත් මේ සතුන් එක්ක රණ්ඩු අල්ලා තුවාල හදාගන්නවා. ඇඟ පුරා තුවාල හැතෙද්දී ඒ සියලුම තුවාල ලෙව කාලා සුද කරගන්නවා, හොඳ කරගන්නවා. ඒ බලුවට පුළුවන්කමක් තියෙනවා, තිරිසන් ඇති සතුන්ට පුළුවන්කමක් තියෙනවා ඒ තුවාලේ වැඩි දියුණු වෙන්නේ නැති වෙන්න, තුවාලෙ සුවපත් කරගන්න. යම් තැනක තමාට දිවෙන් පිරිමදින්න පුළුවන් නම්, ලෙව කන්න පුළුවන් නම්, මෙන්න මේකෙන් මේ තුවාල සනීප කරගන්නවා. හැබැයි මේ බල්ලන්ගේ දත් පාරවල් හිස් මුදුනටත් වදිනවා. මෙන්න මේ හිස් මුදුනට වැදිච්ච දත් පාරවල් ලෙව කාලා ඒ බලුවට සුවපත් කරගන්න බෑ. ඉහෙනෝ තියෙනවා, පණුවොජ්ජහනවා. ඉතින් ඒ විදිහට අමාරුම තත්වයට පත් වුණාට පස්සේ තමයි ගෙදර ඇත්තු මතක් වෙන්නේ. ඊට පස්සේ තමයි තමන් හදපු ගෙදරට එක්කාසු වෙන්නේ. මෙන්න මේ ස්වභාවයේ මනුස්සෝ දැනකියා ගත්තා.
ඊට පස්සේ තමයි උපහැරනට මිනිස්සුන්ට කියන්නේ ආවද හැමදේම කරලා වැරදිලා ඉස පණුව කිච්ච බල්ලා වගේ. ඔළුවට පණුව තිබ්බට පස්සේ බල්ලා ඒ ගිහිමි ස්වාමි පුත්‍රයා හොයාගෙන එනවා. ඊට පස්සේ මිරිස් වතුර දාලා ඒ පණුව සුද්ධ කරලා සුවපත් කරලා දෙනවා. ආයි ඉතින් ඒ සතාට ගානක් නේ. මෙන්න මේ වගේ මේ බුද්ධ ශාසනේ දැන් ඔය විශේෂයෙන් එළියට බැහැලා මහා හඬ උස්සඬ එක්කහසු කරගෙන කටයුතු සම්පාදනය කරාට පරලව බිය දැනිච්ච ගමන් ඔයත්තුන්ට මතක් වෙනා දළදා වහන්සේ, ඔයත්තුන්ට මතක් වෙනා රුවන්වැලි මහා චෛත්‍ය රාජානන් වහන්සේ, ඒ ඇත්තුන්ට ඔයත්තුන්ට නෙවෙයි මේ නිත්‍යකේ බණහන පින්වත් පිරිස නෙවෙයි ඒ විකාරී ස්වභාවය හැසිරෙන ඇත්තුන්ට මේ පුණ්‍ය ස්ථාන මතක් වෙනවාමයි. එතකන් ඒවටත් දොස් කියා යාවි. පින්තුනි මේ ජීවිතයේ ස්වභාවය නැත්තං ඔයත් හිතන්න එපා දිත්‍ය ධම්ම වේදනීය විදිහට මේ කර්ම විපාක ප්‍රාණඝාතය කරන කෙනාට ජීවිතේ හරියන්නේ නැහැ කියලා හිමිතන්න එපා. ඒ රටක් වශයෙන් අපි අතීතයේ ගලපන්න යනවා නෙවෙයි. නමුත් ඔයත් මෙනෙහි කරලා බලන්න මේ වත්මනේ උදාහරණ තමයි ඔයත්ගේ ජීවිතයට ගැලපෙන්නේ. හිතන්න අපිට යුද්ධයක් තිබ්බා. ඒ යුද්ධයේදී විශාල පිරිසක් නැත්තම් මේ මිනිස් ඝාතනයක් කරපු කෙනෙක් අපි දන්නවා අධිකරණ බන්ධනයට එක්කාසි වෙලා හිරේ බරපතල වැඩ සහිතව හිරබත් කනවා. අතීතයේ නම් බෙල්ල හිර කරා ගෙලවැල දාන්න යෙදුනා. ඉතින් ඒව අපි ශ්‍රවණය කරද්දී අහනවා මෙයා ප්‍රාණඝාතය කරලා තමයි මේ මරණීය දණ්ඩනයට යටත් වෙලා තියෙන්නේ. මෙයා මහා හොරකමක් කරලා තමයි ඒ රජවරු මරලා තියෙන්නේ. මෙයා මේ බොරු කියලා තමයි ඒ රජවරු මරලා තියෙන්නේ කියලා මෙහෙම ඔයත් අහලා තියෙනවා. දන්නවා. හැබැයි අපි දන්නවා යම් ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. ඒ ප්‍රශ්නේ තමයි ලිච්ඡවී නැත්තම් මේ වජ්ජ දේශයේ විනාශත්වයට පත් කරනවා. ඒ අජාසත් මහරජුරෝ තමාගේ අමාත්‍යවරයෙක් යවනවා. ඒ අමාත්‍යවරයා යවන්නේ ඒ ලිච්ඡවී රාජධානිය නැත්තම් වජ්ජි රාජ්‍ය විනාශ කරන්න. ඒ විනාශ කරන්න යමාත්‍යවරයාට මහා ධනයක් ලැබෙනවා. ඒ ධනේ ලැබිච්ච හේතු හොයාගෙන යද්දි මේ ඇමතිතුමා කරන්නේ බොරු කිව් එක. ඒ ඇමතිතුමා අර සමගිව රැස් වෙනවා නම්, සමගිව කටයුතු සම්පාදනය කරනවා නම්, සමගිව විසර යනවා නම් එතකන් ඒ රාජ්‍යය පිරෙන්නේ නැහැ කියන මේ නිර්ණායක බින්දා. සුනීද වස්සකාර අමාත්‍යවරු දැනුම් දෙන්නේ දුනේ මේ වජ්‍ය දේශය ආක්‍රමණය කරන්න බැරි හේතුව සත්තාපරිහාන ධර්මතානේ. ඒ අපරිහාන ධර්මතා වෙනස් වෙන්න නම් මිත්‍ර භේදනයක් කරන්න ඕන. ඒ මිත්‍ර භේදනයක් කරන්න නම් බොරු කියන්න ඕන. එතකොට එතනේ බොරු කියලා ඒ බොරු කීමට කොච්චර යජාසත් මහරජුරෝ මුදල් දුන්නාද, කොච්චර ධනෙ දුන්නද එතනත්ට? එහෙනම් කවුරු හරි කියනවා නම් මේ බොරු කියන කෙනාට මහා වදබන්ධන සැනසීමක් නැමේ ජීවිත විපාක විඳින්න වෙනවා. ඒක ඒ විදිහට නිර්මාණය වෙන්නේ නැහැ පිංගතුනි. ඒකයි මේකේ මහා ගැඹුරක් වපසරියක් තියෙනවා කියලා සාන්ත නායක බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල හිලිපෙලි වෙන්නේ. ඒ වගේම මෙනෙහි කළා බලන සමහර වෙලාවට ඔය මේ සම්මාන හම්බ වෙන නළු නිළියු ඉන්නවා. ඒ ඇත්තෝ රජුගේ හිත සතුටු කරන්න සමර්ථයි. මේ හැමදෙනාම විශේෂයෙන් දනව අන්දරේ ගැන. අන්දරේට සියලු වරප්‍රසාද හිමි වුණේ අන්දරේ බුරු කිව නිසා. අන්දරේ බුරු කියලා රජුව සතුටට පත් කරපු නිසා. මේ වගේම සමහර තැන්වල ඔය ඡන්ද පදනම සකස් කරගන්න ભેදන ඇති කරන බුරු කියනවා. ඒ බුරු කියලා එයත් සම්මාන පිට ජීවත් වෙනවා. එව නැත්තම් ධනේ හොරකම් කරලා හිතන සතුරාගේ ධනේ විනාශ කරන, එහෙම නැත්තම් අතීතයේ මේ රට ව්‍යසනයකට ඇදලා දාපු ඇත්තෝ බැංකු කැඩුවා. ඒ බැංකු කඩද්දි රත්තරම් බඩු පැහැර ගනිද්දි ගෙවල් පිටින් ගිනි තියෙතියේ අය ධනේ පැහැර ගනිද්දි ඇත්තොන්ට සම්මාන දුන්නා. හොරකම් කිරීමේ විපාක කියලා ඇත්තොන්ට දනුවන් දුන්නේ. ඒ ත්‍රස්තවාදී සංවිධාන වලින් ඇත්තොන්ට ඉහළ පිළිගැනීමක් ඇති කරා. එනිසා මේ හොරකම් කරන හැමදෙනාම දිත්ත ධම්ම වේදිනිය විදිහට මේ ජීවිතයේ දුක් විඳිනවා. ප්‍රාණඝාතය කරන ඇත්තු මේ ජීවිතයේ දුක් විඳිනවා.
මෙහෙම අපි ගණන් හැදුවාට ලෝකෙ විමර්ශනය කරද්දී ඒව ඒ විදිහට නිර්මාණය වෙන්නේ නැහැ. එහෙමනම් මේ කර්මයේ වපසරිය, කර්මයේ ඵලල අපි හිතනවට වඩා ගොඩක් වෙනස් පිංගතුනි. මෙන්න මේක විශේෂයෙන් තුලෝකාගුරු භාගතුන් වහන්සේ දේශනා කරන්න දුනා. අපි අපේ ජීවිත ගෙවන පිළිවෙල ගැනත් තුලෝකාගුරු භාගතුන් වහන්සේ දේශනා කරන සමහර කෙනෙක් ඉන්නවා. අධර්මවාදී ක්‍රමයට ධනය එක්කාසු කරනවා, සැහැසිකම් කරලා ධනය එක්කාසු කරනවා. ඊට පස්සේ සැහැසිකමෙන් උපදවගත්ත අධර්මවාදී උපදවගත්ත මේ ධනය එයත් වියදම් කරන්නෙත් නැහැ, තමාගේ ආත්මයට සැප විඳින්නෙත් නැහැ, ඒ වගේම තව කෙනෙක්ට ධනට පිනට දෙන්නෙත් නැහැ, මේවා දාලා යන්න ඕන කියලා මෙනෙහි කරන්නෙත් නැහැ. ඉතින් මේ කාරණා එක්ක දොස් නැගිය යුතු කාරණා තුනක් තියෙන බව දේශනා කරන්න දුනේ පුජ්‍යලයා ජීවිතේ. ඒ පුජ්‍යලයා පිළිකුල් කටයුතු එකක් සැහැසිකම් වලින් අධර්මවාදීව ධනෙ උපදවනවා කියලා පිළිකුල් කරන්න ඕන. ඒ වගේම දෙවෙනි පිළිකුල දෙවෙනි ගැරහීම තමයි තමන් ඒව පරිහරණය කරලා සැප විඳින්නේ නැහැ කියලා. තුන්වෙනි කාරණාව තමයි තමන් දම් පැන් දෙන්නෙත් නැහැ වගේ කියලා. මෙන්න මේ කාරණා තුنين ඒ තැනැත්තා චෝදනා ලැබිය යුතුයි, ගැරහිය යුතුයි. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා, ඒ කෙනා ධර්මකාමීව සැහැසිකම් නොකර ධර්මකාමීව ධනෙ උපදවනවා. ඒ වගේම ඒ ධර්මකාමීව උපදවගත් ධනය තමන් පරිහරණය කරන්නේ නැහැ. කිසි කෙනෙක්ට ධනට පිනට දෙන්නෙත් නැහැ. මෙන්න මේ තැනැත්තා කරුණ දෙකකින් ගැරහිය යුතුයි. එක කාරණාවකින් ප්‍රශංසා කරන්න ඕන. ඒ ප්‍රශංසා කටයුතු කාරණාව තමයි තමන් සැහැසිකමින් දරුණු හොරකම් වලින් ධනෙ හම්බ කරන්නේ. ඒක ප්‍රශංසා කටයුතුයි. හැබැයි ගැරහිය යුතුයි තමන් ඒ ධනෙ පරිහරණය කරන්නේ සැප විඳින්නේ නැහැ, පස්කම් සුව විඳින්නේ නැහැ. ඒ වගේම අනික් කෙනෙක්ට ශ්‍රමණ බමුණන්ට යුතුකම් වශයෙන් දම් පැන් දෙන්නෙත් නැහැ. බලන්න පින්විතනේ, එතකොට මේ තුලෝකාගුරු භාගතුන් වහන්සේගේ නිර්ණායක නියමයන් දේශනාවන්, එතකොට මේ පුජ්‍යලයන් බෙදෙන පිළිවෙල මේ චක්‍රය යන ඔයත්තු හදා ගන්න ඕන. තව කෙනෙක් ඉන්නවා, සැහැසිකමෙන් ධනෙ හොයන්නේ, ඒ වගේම හොයන ධනෙ පරිහරණය කරනවා. හැබැයි ශ්‍රමණ බමුණන්ට දන් දෙන්නේ, එයා කරුණ දෙකකින් ප්‍රශංසා කරන්න ඕන. හැබැයි එක කරුණකින් ගරිහාවට ලක් කරන්න ඕන. ප්‍රශංසා කටයුතු කාරණා දෙක තමයි ධර්මකාමීව ධනෙ උපදවනවා, ඒ වගේම තමන් ඒ ධර්මකාමීව උපදවපු ධනය සුවසේ පරිහරණය කරනවා. ඒ කියන්නේ ඔයත්තුන්ගේ ජීවිතය ගැන කියන්නේ. ඔයත්තු බොහෝ දුරට ධර්මකාමීව ධනය හම්බ කරනවා. එදාස අපි මහන්සියෙන් දුක් විඳලානේ හම්බ කරන්නේ කියලා හොඳට කාලා බීලා මේ පස්කම් සුව විඳිනවා. හැබැයි දම් පින් දෙන්නේ, ධනට පිනට දෙන්නේ නැහැ. මෙන්න මේ එක කාරණාවකින් ගැරහිය යුතුයි. ඒ වගේම මේවා උඩ යටත් මාරු වෙනවා. කෙනෙක් අධර්මවාදීව සැහැසිකමින් ධනය හොයනවා, ඒ වගේම දම් පින් කරනවා, ඒ වගේම තමන් පස්කම් සුව විඳිනවා. එතකොට ඒ තැනැත්තා කරුණු දෙකකින් ප්‍රශංසා කරන්න ඕන, එක කාරණාවකින් ගරිහා කරන්න ඕන. අධර්මවාදීව සැහැසිකමින් ධනය හොයනවා කියන එකට ගරිහා කරන්න ඕන, බනින්න ඕන, දොස් කියන්න ඕන. හැබැයි දම් පැන් දෙනවා නම් මේක ප්‍රශංසා කරන්න ඕන. තමන් පස්කම් සුව විඳිනවා නම් මේක ප්‍රශංසා කරන්න ඕන. ඒ තමාගේ නිර්ණායකයන්ට නැත්තම් ශික්ෂාපද අතික්‍රමණය නොකොට සුව විඳීම බුද්ධ ශාසනයේ තහනමක් නෑ. එහෙම ගිහි ජීවිතය විඳින් නැත්තම් එතනත්තක ජීවිතයේ ගරිහා කටයුතුයි කියලයි මෙතන සටහන් වෙලා තියෙන්නේ. එතකොට මේ පුජ්‍යලයන් අතර ඔයත්තුත් ඉන්නවා. ඉතින් මේ කාරණාව නැවත නැවත බෙදි බෙදී යනවනේ. ඒ තමයි සැහැසිකමින් ධනය හම්බ කරන්නේ, ඒ වගේම තමන් පරිහරණය කරන්නේ දම් පින් දෙනවා. මෙන්න මේ විදිහට බෙදා ගන්න පුළුවන් නුවණැත්තෝ. ඉතින් මේ අපි මේ එකම දේ නැවත නැවත කියන්න උත්සාහවන්ත වෙන්නේ කාලය අනුව අපි හදා ගන්න ඕනේ. මෙහිමත් බෙදලා යනවා, මෙහිමත් බෙදලා යනවා. මේක අන්තිම කොටස. තුලෝකාගුරු භාගතුන් වහන්සේ එක්කහස කරනවා. එක්කහස කරන අන්තිම කොටස තමයි අත්තුගේ ජීවිතයට වැදගත් වෙන්නේ. සැහැසිකමෙන් ධනය උපදවන්නේ නැහැ, අධර්මවාදීව ධනය උපදවන්නේ නැහැ. ඒ වගේම තමන් ඒ ධනය පරිහරණය කරනවා, තමන් සැප විඳිනවා, ධනට පිනට දෙනවා. මේකට තවත් කාරණාවක් එක්කහස වෙනවා. එක්කහස වෙන කාරණා තමයි මේවා වෙනස් වෙනවා, මේවා දාලා යන්න ඕන,
මෙවත් තාවකාලිකයි කියලා අත්හැරීමේ චේතනාවෙන්, මෙවා වෙනස් වෙනවා කියන චේතනාවෙන් ඒව පරිහරණය කරනවා. එතකොට ඔයත්තුන්ගේ ජීවිතයේ මෙන්න මේ අන්තිම කොටස නැහැ, අනිත් කොටස් තුනම තියෙනවා. අපි ධර්මකාමී කියලා කොඩි දාගෙන ඉන්න ඇත්තෝ, විශේෂයේ වරණ ගාගෙන ඉන්න ඇත්තෝ, හොඳ සුදු පිරිවට දාගෙන ඉන්න ඇත්තෝ තමන් ධනය හම්බ කරනවා. ඒක හොඳයි, ධර්මකාමීව තමන් සැපසේ ජීවත් වෙන එකත් හොඳයි, ප්‍රශංසා කටයුතුයි. ශ්‍රමණ බමුණන්ට ඇති තරම් දන් දෙනවා, ඒකත් ප්‍රශංසා කටයුතුයි. හැබැයි මේක දාලා යන්න වෙනවා. මේවා අනිත්‍යයි, මේවා වෙනස් වෙනවා, මේවා වැඩක් නෑ කියලා නිස්සරණ අධ්‍යාසයෙන් ඒක පාවිච්චි කරන්න නැත්තං ඒ තැනැත්තා ගැරහිය යුතුයි. එතකොට එහෙනම් පිංගතුනේ, සාන්තනායක බුදුරජාණන් වහන්සේ මේ ඔයත්තු හිර කරපු තැන්නේ, ඔයත්තුන්ට ආකූල ව්‍යාකූල වෙන තැන් මේ ධර්මයේ දේශනා කරලා නැහැ. මෙතන මේ තථාගතයන් වහන්සේ අර නිගණ්ඨ නාථපුත්තගේ ක්‍රමයට වෙනස් ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වෙනස් ක්‍රමේ තමයි දැන් තථාගතයන් වහන්සේ මේ ගාමිණී කියන තැනැත්තගෙන් ඇහුවේ, ඔබගේ ශාත්‍රුන් වහන්සේ කියන්නේ මොකද්ද? ප්‍රාණඝාතයේ බහුල වශයෙන් කරනවා නම් ඒ බහුල භාවයේ නිසා ඒ කෙනා නිරේට යනවා කියලා කියනවා නම් බහුල වශයෙන් නෙවෙයි ප්‍රාණඝාතය කරන්නේ, ප්‍රාණඝාතයේ නොකරන කාලය වැඩි කියලා මෙන්න මෙහෙම දේශනා කරපු බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරනවා, යම් ශාත්‍රුන් වහන්සේ නමක් ප්‍රාණඝාතයට ගරිහා කරනවා නම්, ප්‍රාණඝාතයේ පිළිකුල් කරනවා නම්, ප්‍රාණඝාතයේ අවඩ පිණිස අකටවුතු පිණිස මේ ප්‍රාණ වදය ඒකාන්තයෙන් බැහැරකට උත්තක් විදියට දේශනා කරනවා නම් මෙන්න මේ දේශනාව තුළ තමාගේ ශ්‍රාවකයෝ හිත පිහිටවා ගන්නවා. ඒ හිත පිහිටවා ගන්න එතනත් මෙනෙහි කරන තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ ප්‍රාණඝාතයට කැමති නැහැ. ප්‍රාණඝාතයේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කිසියම් ආකාරයක ගුණ වනන්නේ නැහැ. එහෙනම් මම මේ ශාත්‍රුන් වහන්සේගේ ධර්මයේ අනුව ප්‍රාණඝාතය අත්තරින්න ඕන. මෙන්න මේ විදිහට ඒ ධර්මකාමී ශ්‍රාවකයා හික්මෙන්නේ. ඒකට හේතු තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන අහනවා, මේ ගාමිණී කියන තැනැත්තම ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ මේ සියලු තප්පන නැත්තම් තපස්වීන්ට මේ දුක්ティーම සම්බන්ධයෙන් දොස් කියනවාද කියලා. ඊට පස්සේ ලස්සනට මේක තෝරලා දෙනවා තථාගතයන් වහන්සේ, අනේ ගාමිණී ඇයි මේ තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ මේ හැමදේම දකිනවනේ, ප්‍රාණඝාතයේ කළොත් වෙන්නේ මොකද්ද කියලා දන්නවා, ඒ ප්‍රාණඝාතයේ කෙලවර මොකද්ද නිර්මාණය වෙන්නේ කියලා දන්නවා, ප්‍රාණඝාතයේ නොකළොත් වෙන්නේ මොනවද කියලා දන්නවා. මෙන්න මේ හැමදේම දකින භාග්‍යතුන් වහන්සේ ඒ දේ කරයිද? ඔයත් මෙනෙහි කරලා බලන්න, ඔයත් ළඟ වස තියෙනවා, මේ වසවල භයානක භාවය ඔයත් දන්නවා, මේ වස තැවරුණොත් මොකද්ද වෙන්නේ කියලා දන්නවා, මේක බිව්වොත් මොනවද වෙන්නේ කියලා දන්නවා. එහෙම දන්නවා නම් ඔයත් කවදාක්වත් වස තිබ්බාට ඒ වස බොන්නේ නැ. මෙන්න මේ වගේ තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ මේ පංචශීලයේ ඛණ්ඩනය කිරීම, පංචශීලයේ බිඳීම මොනතරම් අපේ ධර්මකාමී ජීවිතය අඩාල කරනවද, වහල දානවද කියන එක තථාගතයන් වහන්සේ දකිනවා. ඒ දකින නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතයට ගරිහා කරනවා, ප්‍රාණඝාතයට දොස් කියනවා, ප්‍රාණඝාතයේ පිළිකුල් කරනවා, ප්‍රාණඝාතය අසද්ධර්මයක් විදියට හෙලිපෙහෙලි කරනවා. ඒ විදිහට ප්‍රාණඝාතය විතරක් නෙමෙයි අදත්තා දානෙ, කාමයේ හැසිරීම, බොරු කීම. එතකොට නුවණැති ශ්‍රාවක කෙනා මෙනෙහි කරනානේ, මගේ ශාත්‍රුන් වහන්සේ මේ තරම් මේක පිළිකුල් කරන්නේ, මේකට ගරිහා කරන්නේ, මේක හොඳ නෑ කියලා. එනිසා මම මේකෙන් පිරිසිදු වෙන්න ඕන, මම ප්‍රාණඝාතය අත්හරින්න ඕන කියලා එයත් පිරිසිදු වෙනවා. ඉතින් ඒක පිරිසිදු වීම හොයාගන්න පුළ එක ලේනිත්තෙක්, ඒක මధుරෙක්. ඔයත්තෝ එදාට ඝාතනය කරන්නේ මරන්නේ නේ. ඉතින් මෙහෙම පිරිසිදු වෙද්දී එයාගේ හිත පිරිසිදු වෙනවා. එයාගේ හිතේ ප්‍රමුදිත භාවය, හිතේ සතුට, අකුසලයන්ගෙන් හිත ගැලවිලා කුසලයන්ගේ හිත පිහිටනවා. මෙන්න මේ ස්වභාවය
චිත්ත සමාධියට හේතු හදනවා. චිත්ත සමාධිය චිත්ත වසීභාවයට හේතු හදනවා. මේ නිවන් දකින පිළිවෙල තුලෝකාග්‍ර වූ සාන්තනායක බුදුරජාණන් වහන්සේ ඒ නිගණ්ඨ ධර්මයෙන් එක්කාසු කරන්න දුනා. ඉතින් මේ විදිහට අපගේ සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේ එකින් එක ඔයත්තුණු කොච්චර ලස්සනට තෝරලා දුන්නද? නිතර බහුල වශයෙන් කරන දේ අනුව කෙනෙක් ජීවිතේ තීන්දුව ගන්නවා නම් අපි බහුල වශයෙන් අකුසල කරන්නේ නැහැ. සමහර වෙලාවට මාසයකට එක හොරකමක් කරાવી, දවසකට බොරු දෙක තුනක් කියાવી, ඒ නියමයන් ඔස්සේ ඔයත්තු ගණන් හදන්න එපා. ඒ වගේම අපි මේ ධනය හම්බ කරනවා කාලා බීලා දම්පින් කරගෙන ඉන්නවා කියන මෙන්න මේ න්‍යායටත් ඔයත්තු ගණන් හදන්න එපා. ඒ වගේම මේ ජීවිතයේ මේ ධර්මයට එක්කාසු වෙන පිළිවෙල, මේ මිනිස් ආත්ම භාවයේ ගෙවන්න ඕන පිළිවෙල ඔයත්තු ගණන් හදාගන්න අර සාලිකේ දාරි ජාතකයේ එන විදිහට අපි ගත්ත ණය ගෙවලා, ඒ වගේ මත්තර ණය දීලා අලුතෙන් නිධාන තැන්පත් කරන මේ ක්‍රමය, ඒ ක්‍රමේ බොහොම ලස්සනයි පින්වතුනි. ඒ නිසා තමයි තිරසංගත සතුන්ගේ ආත්මය පවා අපට කියවගන්න සාන්තනායක බුදුරජාණන් වහන්සේ ජාතක පොතට එක්කාසු කරන්න යුතුනේ. මේක අමාරු වැඩක්. හැබැයි ඒ අමාරු භාවයේ එක්කාසු වෙලා තියෙන අකුසලයන්ගේ හිත පිරිච්ච නිසාමයි. ඒ කුසලයන්ට චිත්තසංතානෙ එක්කාසු වුණාට පස්සේ අමාරු වැඩේ තමයි ප්‍රාණඝාතය කරන එක, අමාරු වැඩේ තමයි හොරකම් කරන එක, අමාරු වැඩේ තමයි දන් නොදීන එක, අමාරු වැඩේ තමයි මේවා නිත්‍යයි කියලා මෙනෙහි කරන එක. ඒ නිසා මේ හිත සුද්ධ වීම නිසා, හිත අසුද්ධ භාවයේ තියෙන නිසා තමයි මේ ධර්මකාමී වැඩපිළිවෙල ඔයත්තුන්ට අමාරුයි කියලා දැනින්නේ. හිත සුද්ධ කර ගැනීමට මේ හැම දෙනාටම මේ ධර්ම දේශනාව ධර්ම ශක්තියක්, ජීව ශක්තියක්, ජීව බලයක් වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ දුක්ඛා පමුච්ඡතු. මේ හැම දනාටම අපි ආශිර්වාද කරනවා. රත්නත්‍රේ සතු සුවිසු ගුණානුභාව බලයෙන් සියලු අපලෝදුරු මාරක බාධක අනිවින කොටිවින ඇස්වා කටවාසයල විහෙද විද්වංසනේ වේවා. ගන්න හෙළන හුස්ම රැල්ලකට පාසා, තබන පියරකට පාසා නිති ආරක්ෂාව සෙත සාන්තයේ සැලසේවා, සෙත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.